නමුත් බුදුහාමුදුරු දීලා තියෙන ආනාපාන මේක අල්ලගෙන ඕක දිගේ ශූන්‍යතාවයට යන. එහෙමනම් පටන් ගන්නකොට ඕලාරික වෙනකොට එන්නෙන්න දීගං වාස සන්තෝ දීගං අස සාමීති කියපෙක එන්නෙනකොට රසං වාස සන්තෝ රසං අස සාමීති කියලා කෙටි වෙන්න පටන් ගන්නවා. එහෙමමනේ කෙලිම සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒක වෙන්න අනික් ඔක්කොම පරිසර කරුණු හරියන්න ඕනේ. ආන්න එහෙම වෙලා මේ පටවිද ඔය වායෝ ධාතුව පටවි ධාතුව පෙන්නනවයි කියලා මම සාමාන්‍යයෙන් බණේදී කියන්නේ සක්මන් කරනකොට. පොළවේ තියෙන තද ගතිය හෝ මෙලෙක් ගතිය කකුලේ තියෙන තද ගතියට වැටහෙනවා. අද දෙදමක් මං හිතන්නේ දෙපොලක්කට සඳහන් කරලා තිබුණා මේක විලුඹෙන් පටන් අරගෙන ලේ වකේ හරහා ගිහලා කොට්ටෙට ගිහිල්ලා ඇඟිලි වල තේරෙනවායි කිය. ඒ කකුලේ පටවි ගතිය. මේක ලනුපැදුර නම් මේක වැල්ලක් නම් මේක තන බිස්සක් නම් මේක සිමෙන්තියක් නම් අපිට ඒකත් තේරෙනවනේ. ඒ දෙකේ ටෙක්චර් එක තේරෙනවනේ. ඒ ආකෘතිය තේන. ඉතින් ඔය පටවි ධාතුව හැප්පෙනකොට තේරෙන එක හුස්මෙදි වගේ නැතිවීමක් වෙනවට වඩා සිද්ධ වෙන්නේ ඔය සක්මණ ඉබේ වෙන්න පටන් ගන්නවා. කරන කෙනෙක් නැහැ. ඔහේ සක්මණ යන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා අනායාසයෙන් කරනවායි කියලා. පටන් ගන්නකොට ආයාසයෙන් තමයි අපි වම දකුණු උස්සලා තියන්නේ. පහුවෙනකොට අනායාසයෙන් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හුඳුවට අදිෂ්ඨාන කරන දානේ පාත්‍රය අතර ගත්තට පිටක් දෙකක් සතියෙන් වළඳන්න පුළුවන්. ඊට පස්සේ ওই කොන්ක්‍රීට් මැෂින් එකක් වගේ 3:2 එකයි කලවම් කරුවා ගැව්වා. බක් 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 ආගෙන ගියාට පස්සේ ඔන්න බඩ බොක පීරලා ඡායාව මත වෙනකොට මතක් වෙනවා කාලා ඉවරයි කියලා. පළවෙනි එක බොහොම ආයාසයෙන් තමයි මම මේ බල බල රස බල බල කරනවා. 2-3-4 යනකොට කිඹුලෝ මැටි කිරි මැටි ගිලිනා වාගේ ගිලගෙන 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 යනවා. මොකා කනවද මොනවා කනවද කියලා ගානක් නැහැ. දායක වෙහෙන් බලන්න හිටියොත් නම් නම් ටිකක් පොඩ්ඩක් ඔය සැලකිල්ලක් තියෙනවා. බුරුමේ ඉන්නකොට ඔයගේ බාඩි වෙනවා සංඛ්‍යා වංශලා එතන 300ක් විතර වගේ. ඒක මේසෙක 6 දිනක් විතර වගේ දාලා මුළු හෝල් එක පිරෙන්න වාඩි වෙච්චාම ඉතින් දායකයෝ ඇවිල්ලා කරන්නේ කැමරාවක් අල්ලගෙන කර කර බල බල ඉන්නවා ටෙලිවිෂන් කැමරා. ඒකෝට හරි සීරුවෙන් බත් කන්නේ. හැම පිටක්ම සතියේ අර කැමරාවට බය හින්දා බුදුහාමරට බය හින්දා නෙවෙයි. කමටහන් හින්දා නෙවෙයි. ඒ දායකෝ හරි ආසයි. ඒගොල්ලෝ මගුල් ගෙවල් වලට එන්නේ අපි වගේ මල ගෙවල් වලට එන්නේ පින්කමට. මගුල් ගෙවල් වලට ඇවිල්ලා කපල් ජෝඩුවක් තියනවා. සංඝයාට කන්න දීලා ඊටු ටික තමයි කන්නේ. මුද්දටම කන්න දෙනවා. හැබැයි එදාට වීඩියෝ කරනවා. ඉතින් කට්ටිය සුපර් බුද්ධ වෙනවා ඒ වෙලාවට. යන් නිවන් දැක්කා වගේ නිකන්. දැන් උනත් බෙදෙන්න කැමරා එකක් ගේන්න බලන්න මොකද වෙන්නේ කියලා බලන්න ඔක්කොමලා බොහෝම නිකන් ආයේ මොකොත් නැහැ කිලිම්ම උජුං කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ට වෙත්වා ඔන්න ඔක්කොම පටන් අරගන්න. සක්මනේත් ඕම තමයි. මුලින් මුලින් සක්මන් කරන්නේ හිටියට ඉබේම යන්න පටන් ගන්න. එතකොට පේන්නේ අහසේ ඇවිදිනවා වගේ කියලා. බත් කනකොටත් එහෙමයි. නානකොට පොඩ්ඩක් බලන්නකෝ. දත් මදිනකොට පොඩ්ඩක් බලන්නකෝ. පටන් ගන්නකොට අපි කොච්චර උනන්දුවෙන් සතියෙන් යුක්තව කරන්න ඕන කියලා අදිෂ්ඨාන කරාට ටික වෙලා ගියාට පස්සේ යන්ත්‍රේ වැඩ කරන හැටි. ඒකට කියනවා ඕටෝ පයිලට්ින් දානවායි කියලා. ඉතින් බොහොම ඉක්මනට යනවා මේ මෝඩ මූඩ් එකට අපි. වැඩි යනවා. නමුත් ඒ තුල අර ගොරෝසු තිබුණ එක සියුම් වෙන හැටි, දුර තිබුණ එක දුරේවා සන්තිකේවා, හීනංවා පනීතංවා, අජ්ජත්තංවා බහිද්දා. ඔකේ අට ආකාරයක් තියෙනවා දේශමානයේ දිගේ. කාලමානයේ 3යි ආනපානේ 11ම දැක්කේ නැත්නම් අපි ආනපානේ දැක්කේ නෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේක දකින්නකොට මොකද වෙන්නේ? මුලින් මුලින් තිබුණ ගොරෝසු ආනපානේ සිහුම් වෙනකොට නින්දර ගියේ නැතුව බේර ගන්න පුළුවන් වුණොත්, හයියෙන් හුස්ම ගන්න නැතුව බේර ගන්න පුළුවන් වුණොත්, හිත වට ගන්න නැතුව ඉන්න පුළුවන් වුණොත්, නිකන් ඉර නගිනකොට තරු මැකීලා යන්නේ. ඉර නගිනකොට හඳ බැහැගෙන හඳ නිකන් මැකිලා යන්නේ. ආන්නේ වගේ සංසිද්ධියක් ශූන්‍යතාවයේ දිගේ යනවා. එතකොට හුස්ම දෙක වෙනුවට ආශස්වසා දෙක මෙදුනට මැද විශාල ශූන්‍යතාවයක් හිස් තැනක්. එහෙම නැත්නම් අපි ගැප් එක කියලා කියනවා. පේන්න පටන් ගන්න. අපිට පේන්නේ නැති දැන් බලන්නේ නැති ඉන්න. බලන්නේ නැති මොකද බයයි. හුස්ම නේතුත් මැරලා දන්නේ. හුස්ම නේ බණ කියන්නේ. එනිසා වෙච්ච නැති කිසි කෙනෙක් නැ මේ ස්වභාවේ. භාවනා කරනකොට ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. පේන්නේ නැත්තේ බය නිසා. ඒකයි අවිද්‍යාව කියන්නේ. දැන් බණ ඇහුවට පස්සේ අපිට පුළුවන් නැත්නම් වරද්දයක් කමඩන් සූදුනට පස්සේ ඒක බලන්න පුළුවන්. මොකද්ද බලන්නේ? හුස්ම නෙවෙයි බලන්නේ. හුස්ම බලන ගමන් බලනවා.
හුස්ම දෙකක් මැද මොනවද තියෙන්නේ. දැන් අපිට සද්දයක් ඇහෙනවා. ওই සද්ද එක දිගට නැහැ. ඒ සද්දේ උච්චාවච භාව තියෙනවා. නමුත් අපිට පේන එක දිගට වගේ. ඒක නිසා කියනවා මම කියන සද්ද ඇහුනොත් පළවෙනිම අයන්නේ කියලා. දෙවෙනිම අයන්නේ කියන්නේ ඉතලා හිස්තනක් තියෙනවා. නැත්නම් අපිට සද්ද ඇහෙන්නේ නැහැ. හැම වෙලාවෙම හිස්තන තියලා කතා කරන්නේ. ඒතකොට පළවෙනිම මහාන මිනිහට වැඩිය නාකි මිනිහෙක් තමයි දෙවෙනිම අයන්නේ. ඌ වයසට ගිහිල්ලා. ඒ තරම් මේ අතරමැද තියෙන දේ වහලා තමයි අපිට මේ මායя ගේම ගහලා තියෙන්නේ. අපි ඒකට කියනවා නිච්ච සංඥාව කියලා. අනිච්ච සංඥාවෙන් බැලුවොත් අපිට ආකාසානංචායතනෙ කියලා කියන්නේ ආකාශය අනන්තයි. බැලුම් බෝල ගන්න සීමිත වුණාට මේ ආකාශය අනන්තයි. මේ පඨවිය ආපෝ තේජෝ වාසයේ හැසිරෙන වේදිකාව අනන්තයි. ඒක දහසක් දස දහසක් සක්වල පැතිරෙනවා. ඒක සීමා කරන්න බෑ. නමුත් අපේ හිතට ගෝචර වෙන්නේ නෑ. ඉඳුරන්න ගෝචර වෙන්නේ නෑ. ගෝචර වෙන්නේ අර හැප්පෙන දේවල් විතරයි. ඕලාරික සුකුම හීනේ පණී හීන පණීත දුරේ සන්දික හැප්පෙනවා. ඒ අතරමැද කොටහා නැත්නම් මේ ශූන්‍යතාවයට පාර කපන එක හැප්පෙන්නේ නැහැ. ඒක ඉඳුරන්ට ගෝචර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම වචනයක් හොයලා දෙම මම ඒකට බැනුමුත් ඇහුවා. විඥානයක් තියෙනවා ඉන්ද්‍රිය බද්ද නැති. ඉන්ද්‍රිය බද්ද තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඉන්ද්‍රිය තමයි ඇහැ කන නාසය දිව කය. මේන් එහා ගිය මේ පහටම අහුවෙන අනින්ද්‍රිය බද්ද කොටසක් තියෙනවා මෙතෙක් කල් අපි දැකලා නැති වෙන්න පුළුවන්. ඒ හේතුව බලපු නැති හින්දා. ඒ හේතුව කමඨාන් සුද්ධ වෙච්ච නැති නිසා. ඒ හේතුව බුදුන් දැකලා නැති හින්දා. දැක්කනම් පේනවා හැම සංසිද්ධියක් මැදම ඒ හිස්තැන් තියෙනවා. අන්න ඒ හිස්තැන් වලට අපි භංගුර කියන වචනේ පාවිච්චි කරනවා. සිංහලේ මේකට කියනවා ක්ෂණ භංගුර භාවය කියලා. මොහොතින් මොහොතට මේ අතර කිසිම සම්බන්ධයක් නැහැ. තිත් පෙලක් තියෙන අපිට වෙන්නේ අකුරක් වගේ අපිට වෙන්නේ ඉරක් වගේ. හැබැයි තියෙන තිත් පෙලක් ඔය බලනකො මේ මේ නසත්‍රේ පෙන්නන්නේ ඔය නැකත්තරු ගෝනුස් එක් වගේ කියන පච කොහෙද තියෙන තරු ටිකක් අඳන ගෝනුස්ගේ හැඩයක් අඳගෙන තියෙනවා. ඊට පස්සේ කන්‍යා ලග්නේ කියලා කියනවා මිතුන ලග්නේ කියනවා පච මේ අතරින් බෙදෙන තිත් ටිකක් තියෙනවා. ඒ ඩෝප් වෙච්ච එකේ කියුබක් වෙන්නේ තියෝවා. ඒවා මේ මේ එක තිරේකත් නෙවෙයි තියෙන උගා කාලෝක වර්ෂක නම් ඇතුළත දැන් ඔය ටෙලස්කෝප් මර මියු එක හොබල් ස්කෝප් දැම්මට පස්සේ පේනවා අඩු ගානේ ඔරයන් ටිකවත් මේ තිරේක තියෙන කන්නේ කොහෙදෝ තියෙනවා අපිට පේන්නේ ඒ නිකන් හැඩයකට මේ විදිහට හැඩයක් හදාගත්තට පස්සේ තමයි කෙලෙස් උපදින්න පටන් ගන්න. නিত্য සංඥාට එන්න පටන් ගන්න. ඉතින් භාවනාවේදී ශූන්‍යතා භාවනාවට යනකොට මෙවුවා තියෙන දේවල් වලට වඩා නැති දේවල් පේන පළවෙනිම ඒක තමයි ආකාසානං ඡායතනෙ කියලා හදාස් කරන එක ඇත්තටම සමත අවස්ථාවක්. නමුත් විපස්සනා කරනකොට අනන්තවත් හම්බ වෙනවා. ඒගොල්ලෝ කවදාකවත් ඒක වාර්තා කරන්නේ නැහැ. හැබැයි අද 3-4 දිනක් තියලා තිබුණා. මට හුස්ම දෙක අතර හිස්තන පේන්න පටන් ගත්තා. ටික වේලාවක් යනකොට ඒ සමහරවිට බයයි. ඒ බයේ ලකුණක් තමයි නිදිමත කියන්නේ. බයේ ලකුණක් තමයි හයියෙන් හුස්ම ගන්න පටන් අරගන්නේ. බයේ ලකුණක් තමයි ඒ වෙලාවට තද්ද එන්න ඇහෙන්න පටන් ගන්නවා. වේදනාව දැනෙන්න පටන් ගන්නවා. එයි මේක දැන් මැකීගෙන යන වෙලාවනේ. ඉතින් කාටද පුළුවන් යන්නේ ඒ ඔක්කොම සද්ද මැද වේදනා මැද නිදිමත මැද මේ හුස්ම ගෙවෙන ආකාරය දකින්න යාට කිතකි ඔන්න ශූන්‍යිත භාවනා කරන්න කෙනෙක් කියලා.